අපි බලමු ඔයාලට පුතේ දැන් පේපර් දෙක කලින් පේපර් එකක් කරන්නේ මේ දෙවෙනි පේපර් එක කරන්නේ පේපරේ ආකෘතිය මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා හරිද ඒ ආකෘතිය පුතේ පළවෙනි ප්‍රශ්න පහම පළවෙනි ප්‍රශ්න පහම ඔයාලට එන්නේ තදපාඨ කරලා තියෙන වචනේ වාක්‍යයේ තදපාඨ කරලා තියෙන වචනයට මොන පදේද සමාන පදේ තෝරන්න ඕන තේරුණා පළවෙනි ප්‍රශ්න පහටම සමාන පද ඔත්ත කරුතු චොල් සමාන පද තෝරන්න ඕන තේරුණා නේද හයේ ඉඳලා 10 වෙනි 10 වෙනි ප්‍රශ්නේ දක්වා ඔයාලට කරන්න තියෙන තදපාඨ කරලා තියෙන වචනයට විරුද්ධ පද තෝරන්න ඕන විරුද්ධ පද එහෙනම් අපි මුලින් බලමු මෙතන සමාන පද විභාගයට පුතේ ඔයාලට දෙමළෙන් සිංහලෙන් ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් භාෂා තුනේම මාතෘකාව උගලන්ට දෙනවා මම ඉතින් මේ පුහුණුවේ කරන්නේ ඔයාලට දෙමළෙන් විතරයි ආකෘතිය උනම් බලා ගන්න පුළුවන් හරිම සරලයි ඉතින් පුතේ මේක 10 වසරට විතරක්ම හදපු පේපරේ නෙමෙයි මම උගලට කියලා තියෙනවා මේක 11 වසරත් සම්බන්ධ වෙලා තියෙනවා මේ වචනයම අරන් තියෙනවා එසම මේ පේපරේ ඔයගලන් ලකුණු 30ට වඩා ගන්න එක ලොකු දෙයක්. අපි මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා ආකෘතිය ලකුණු 35ට වඩා ගන්න පුළුවන් ක්‍රම. ගිය සතියේ ළමයි වැඩිපුරින් ලකුණු ගත්තා. අදත් බලමු. හරි, ඔන්න එනම් බලමු. පළවෙනි ප්‍රශ්නය ඔයගලන් කරපු පේපරේ හරිනම් හරි දාගන්න පුළුවන් පුතේ. අනිවාර්යෙන් පේපරේ කරන්න මම කිව්වා ඔයාලට. පළවෙනි එක අප්පා. අප්පා කියන්නේ තාත්තා. ඒකට සමාන පද වෙනවා පුතේ. පිදා. පිදා කියන සමාන පද. මෙතන චුටි කැලක් ඇවිල්ලා තියෙනවා මේක. එන්නේ නැහැ. පිදා. අප්පා පිදා සමාන පද හරිනම් හරිදා ගන්න පුළුවන්. තව එකක් ලියා ගන්න. පියාට. පියාට තව පදක් තියෙනවා තන්දෙයි. ලියා තියාගෙන මම කියදිම තන්දෙයි කියන්න පුළුවන්. තහපන් කියන්න පුළුවන්. එතරම් ලියමු. මේ පේපරේ ගොඩක් වටිනවා පුතේ මතක තියාගන්න. තන්දෙයි තහප්පන් තන්දෙයි කියන්න පුළුවන් තහප්පන් කියන්න පුළුවන් හරි දෙවෙනි එක මම මේ තදපාඨ වෙන වචන විතරයි කියවන්නේ පුතේ මම ඔයගන්ට කියලා දිනවනේ වාක්‍යය කියවන්න එපා වාක්‍යය කියවුවා කියලා තේරුමක් නැහැ ඔතන තදපාඨ වෙලා තියෙන වචන විතරක් හරියට මුච්චාරණය කරලා උත්තරේ තෝරගන්න දෙවෙනි එක කණිගල් කණිගල් කියන්නේ පළතුරු පළතුරු සමාන පද වෙනවා පළම් සමාන පද පළම් කණිගල් පළම් නැත පළංගල් කියලා කියන්න පුළුවන් හරි ඊට පස්සේ තුන්වෙනි එක අලගානදු අලගානදු කියන්නේ ලස්සනයි කියන අදහස ලස්සන ලස්සනයි කියන අදහස එන සමාන පද වෙනවා පුතේ ඔතන පොඩි වැරදීමක් තියෙනවා මං දැන් දැක්කේ ඔයාලා ඒකේ අලගානදු කියන වචනේ නෙමෙයි පුතේ තදපාට වෙන්න ඕන ඉක්මනට වෙනස් කරගන්නකෝ මං වෙලාව දෙන්නා මේ වීඩු කියන වචනේ තමයි පුතේ මේ තදපාට වෙන්න ඕන මේ වීඩු කියන වචනය යට ඉරක් ඇඳලා මං චූටි වෙලාව දෙන්නම්කෝ ඒකට සමාන පද හොයන්නකෝ ඉක්මනට මෙතන පොඩි වැරදීමක් අලගානදු කියන ලස්සනට සමාන පදක් නැහැ වීඩු කියන වචන සමාන පද හොයන්න. චූටි වෙලා චූටි වෙලා. හරි. වීඩු කියන වචනේ සමාන පද වෙනවා. ඉල්ලම් සමාන පද ඉල්ලම්. එන තව වචනයක් ලියා ගන්නකෝ වීඩු ඉල්ලම් මණෙයි මණෙයි මයන්නයි කොම්බු දෙකට අදාළ පිල්ලමයි
इरंड सुली नायन गैटर देखा नायन मने निवस के ना सामान बंद मम क्यों है हाथरे में निकल बोलते पांडिकेगल क्या ने उत्सव पांडिकेगल के ने उत्सव उत्सव एक सामान पद में ना बोलते विला विला तब वचन देखा क्यों है ना लेकिन ने उत्सव एक वचन हाथर रखती है ना देखा मेतन अनिदेक लिया गन एकतमाई कोंडाटम 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 क्या दी मूंद्रु सुली अलनायन कोंडाटम गैटे तूना अलनायन कोंडाटम अनिदेक तमाई तिरुनाल तिरुनाल अगट पाद लायन काल इल्लापुर हरने पंडिगेगल विला कोंडाटम तिरुनाल මේ වචන හතරම සමාන පද වෙනවා උත්සවයට හරි පස්වෙනි එක පුතේ කලාසාරම් සංස්කෘතිය කලාසාරම් කියන්නේ සංස්කෘතිය සමාන පද වෙනවා පන්පාඩු කියන වචනය කලාසාරම් පන්පාඩු එහෙනම් අපි දැන් බැලුවේ පුතේ ඒ තද පාඩ කරලා තියෙන පළවෙනි ප්‍රශ්න පහෙන් සමාන පද ඔත්ත කරුත්තු චොට්කල් අපි බලුවා එහෙනම් අපි ඊළඟ බලමු 6 ඉඳලා 10 දක්වා අපිට කරන්න තියෙන්නේ තද පාඩ කරලා තියෙන වචනයේට එදිර් කරුත්තු විරුද්ධ පද තෝරන්න එදිර් කරුත්තු විරුද්ධ පද බලමු එහෙනම් නන්බන් නන්බන් කියන්නේ මිතුරා मितुरा हतुराट कियनवा पुते पखैवन नन्बन पखैवन हत्वेनि एक विना विना कियन्ने प्रश्नय विना कियन्ने प्रश्नय एना पिलितुर वेनवा विदै विना विदै प्रश्न पिलितुर එතකොට පුතේ මේ විනා කියන වචනේ සමාන පදක් තියෙනවා හොඳද ඒක තමයි මේ කේල්වි කියන වචනේ මේ කේල්වි කියන වචනේ සමාන පද පුතේ හොඳද ප්‍රශ්නය එතකොට ප්‍රශ්නයට සමාන පද විනා කියන්න පුළුවන් කේල්වි කියන්න පුළුවන් ඒක වෙනම නෝට් කරලා තියාගන්න बिना केने का ही केल भी केने वचन है देखा समान पादे निवृत्ति उत्तरे में विरुद्ध पदने अब बाला नहीं पीली तुरह एक तमाय निवृत्ति हरे तुमने ये कबूते एक ने आठ वेनी एक आरंभम आरंभम क्या ने आरंभ ये ආරම්භම් ආරම්භය එන අවසානය වෙනවා පුතේ මුඩිවු අවසානය මුඩිවු ආරම්භම් මුඩිවු ආරම්භය අවසානය එතකොට පුතේ මේ මේ ආරම්භයට සමාන පදක් උතර තියෙනවා මේ තියෙන තොඩකම් කියන වචනේ මේ තොඩකම් කියන වචනය මේ ආරම්භයට සමාන පද වෙනවා පුතේ. ඔය දෙක එක වචනය හන්ද? ආරම්භයට සමාන පද වෙනවා. නම වෙන එක පුතේ පුදියදු අර පුදිය කියන එක තමයි පුදියදු කියලා දිර තියෙන්නේ. පුදියදු කියන්නේ අලුත් කියන අදහස අලුත් එනම්
පරණ කියලා කියන්නේ පුතේ පළයදු පුදියදු පළයදු අලුත් පරණ දහවෙනි එක මහල්චී කියන්නේ සතුට එනම් දුකට කියනවා පුතේ කවලෙයි කවලෙයි එනම් මතක තියාගන්න මේ මේ සතුට මහල්චී කියන වචනයට මේ සන්තෝෂම් sorry sorry සන්තෝෂම් එකේ සංදේගම් කියලා තියෙන්නේ හරිද මේ සන්තෝෂම් කියන එකයි මේ සන්තෝෂම් කියන එකයි මේ ඌවගේ කියන මේ වචන දෙක සමාන පද වෙනවා හරිද මගල්චි කියන එකට සන්තෝෂම් ඌවකයි ওই දෙකම සමාන පද වෙනවා හරි දැන් මේ මතක තියාගන්න අද ඉඳලා අපි දැනට පුතේ පේපර් 3ක් කරලානේ 3 වෙනි පේපර් නේ කරන්නේ ඔයාලා පුළුවන් නම් මේක කරන්න ඕන එකක් ඔයාලා ඔයාලගේ වචන මාලා පොතේ කියන්නේ CR පොතක් තියෙනවනේ ඔය වචන මාලා පොතේ සමාන පද කියන කොටස් වලින් අපි අද සාකච්ඡා කරන මේ සමාන පද ලියා තියාගන්න විරුද්ධ පද ලියා තියාගන්න කලින් ලියපු එක තියෙනව නම් පුතේ බලන්න ආයිසරයක් ඒ වචනේ තව මොනවාරි අඩුපාඩුවක් තියෙනවනේ ඒක බලාගෙන ලියා ගන්න මේම ලියා ගත්තොත් මේ වගේ අපි පේපර් ගොඩාක් කරනවා හරි ගොඩාක් කරනවනේ එතකොට හැම පේපර් එකකම අපි සමාන පද පහ පහ බැගින් ලියන කොටක් පුතේ අපිට ලොකු වචන කියන්නේ සමාන පද විරුද්ධ පදින් ලොකු පොතක් හදා ගන්න පුළුවන් එහෙනම් ඒ නිසා ඔයගලන් එහෙම කරන්න පුළුවන් ඔයාලගේ වචන මාලා පොතේම සමාන පද තියෙන කොටස් වලින් අපි අද සාකච්ඡා කරපු කලින් ලියපු නැති වචනයක් තියෙනවා නම් ලියා ගන්න විරුද්ධ පදත් ඒ විදිහටම ලියා ගන්න හරිද එහෙම වැඩේ කරලා තියාගන්න එක වඩාත් හොඳයි නැත්නම් එකපාරට ලොකු ඔයා ගන්න බැහැ වචන ඔක්කොම හරි ඔන්න 11 ඉඳලා 11 12 13 පේච්චි මොලිකු එලුතු මොලි කතන භාෂාවට ලිඛිත භාෂාව තෝරන්න ඕන අද අපි සාකච්ඡා කරපු එක මේකත් ඔයාලට ඒ විදිහට කරන්න පුළුවන් අර සමාන පද විරුද්ධ පද ඒ වගේ මේ කතන භාෂාව ලිඛිත භාෂාව වෙනම උගලා වගුවක් විතර ලියලා වෙනම තියාගන්න පුළුවන් ඒකත් පැහැදිලිව මතක තියාගන්න පුළුවන් ඒකට හරින බලමු 11 වෙනි එක තදපාඩ කරලා තියෙන්නේ පොයිටාර් පොයිටාර් ගියා මේ වචනේ අපි සාකච්ඡා කරලා තිනවා කලින් පොයිටාර් කියන්නේ ගියා නැත්නම් ගිහින් කියන තේරුම එන සමාන පද වෙනවා sorry ගැලපෙන වචන වෙනවා ලිඛිත භාෂාව වෙනවා පොයි විටාර් පොයි විටාර් ගියා නැත්නම් ගිහින් දොළොස්වෙනි පුතේ වයසු වයස වයසු කියන්නේ වයස සමාන පද මේ ගැලපෙන වචන වෙනවා වයදු වයදු 13 වෙනි එක කදෛචාර් කියන්නේ කතා කරා කදෛචාර් කතා කරා පිළිතුර වෙනවා කදෛතාර් කදෛතාර් මට මතකයි මේ තුනම අපි කලින් මම ඔයගලන්ට දීලා අසාලීමක් විදියට ඕ කොමාරි සාකච්ඡා කළ තිබුණා හරිද ඉතින් මේ වචන තුනම මොන නැවත වතාවක් ඇවිල්ලා තියෙන්නේ ලියර නැත්නම් ඒකත් වෙනම ලියා ගන්න. එහෙනම් රත්තරන් පුතේ පළවෙනි ප්‍රශ්න 13ම ඔයාලට ඉතාමත් ලේසි ප්‍රශ්න. අපි මේ සාකච්ඡා කරන වචන තමයි විභාගෙට එන්නේ. තේරුණානේ? දැන් මේක 10 වසර විතරක් පළවෙනි වාට විතරක්ම සීමා වෙලා නැහැ. මම ඔයාලට කියලා තියෙනවා පළවෙනි විභාගෙට විතරක් සීමා වෙලා නැහැ. මේක සමස්තව අපි ඔක්කොම බලාගෙන යනවා හැමදේ වගේ. පාඩම් ටිකක් කරනකම මම. එතකොට ඔයගොල්ලන් මේක වෙන වෙනම ලියා තියා ගත්තොත් ඔයාලා 10 වසර අවසන් වෙනකොටම අපි ගොඩක් පේපර් කරනවා වගේම 11 වසරට අදාළ කරුණු ටිකත් අපි 10 වසරෙම වැඩි ඉවර කරනවා. හරිද? එතකොට 11 වසර වෙනකොට ඔයගලන්ට අනිත් විෂයවල ලොකු අර ප්‍රශ්න එකක් තියෙනවා. සාමාන්‍ය තියෙනවනේ. පාඩම් කරන්න ගොඩක් කොටස් තියෙනවා. එතකොට දෙමළින් ඔයගලන්ට වැඩ අඩු වෙනවා. අර අදාළ ටික විතරක් පාඩම් කරන්න විතරයි තියෙන්නේ. හරිද?
वाक्य देखा वाक्य देखा मित्र वाक्य देखा एक अणती हम दे बोलवा समारावस्था एकम पेली वाक्य देखा देने बोलवा कोम दुनते දෙවෙනි වාක්‍යයේ ක්‍රියාපදයේ බලාගෙන කතු තෝරන්න ඒ කියන්නේ පය නිලෙයි කියන්නේ ක්‍රියාපදය පය නිලෙයි බලාගෙන එළුවයි එළුවයි කියන්නේ කතු මොනවයිද එළුවයි හරිද එළුවයි කතු පදේ තෝරන්න ඕන ක්‍රියාපද ශබ්දේ බලාගෙන කතු තෝරන්න එතකොට දෙකමත් දෙවෙනි වාක්‍යයේ තමයි එන්නේ පුතේ දෙවෙනි වාක්‍ය හරිද එක වාක්‍යයක් තියෙනවා නම් එක වාක්‍ය බලන්න දෙවෙනි වාක්‍ය හොයන්න නැතුව සමහරට එකම වාක්‍යය තහන අවස්ථාව ඇතිනේ තේරෙනව නේද වාක්‍ය දෙකක් තියෙනකොට දෙවෙනි වාක්‍යයේ එනම් දීලා තියෙන ක්‍රියාපද බලාගෙන කර්තෘ හොයන්න හරි එහෙනම් ඔයාලට කියවන්න තියෙන්නේ දෙවෙනි වාක්‍යයේ ක්‍රියාපද විතරයි ඔය නිකාම උඩ තියෙන වාක්‍ය ඔක්කොම කියව කියව කාලේ නාස්ති කරන්න අවශ්‍යතාවයක් නැහැ ඔයාලට ඕන නම් නිකන් ඉන වෙලාවයි කියවන්න කිසි ගැටලුවක් නැහැ හරි ඔන්න බලන්න දෙවෙනි වාක්‍යයේ ක්‍රියාපදය අනිවෙන් කියලා තියෙනවා අනිවෙන් කොහමද අවසන් වෙන්නේ ශබ්දය අනිවෙන් ඒන් කියන ශබ්දයෙන් අවසන් වෙනවා ඒන් කියන්නේ මී කියන අදහස මී කියන්නේ නාන් කියලා එන්න ඕන මම කියන කර්තෘව නාන් ඒන් දෙමළ භාෂාවේ උක්ත ආඛ්‍යාතය නානෙන් නඟලෝ නී ආයි නීරීර් නිංගල් ඊර්ගල් අවන් ආන් අවල් ආල් අවර් ආර් අවර්ගල් මේ අවර්ගල් කියන කර්තෘවට විතරක් මතක තියාගන්න අර ක්‍රියාපද ශබ්ද දෙකක් තියෙනවා එකක් ආර්ගල් කියන්න පුළුවන් අනිත් එක අනර් කියලා කියන්න පුළුවන් ආර්ගල් අනර් එතකොට මෙතන අනිවෙන් කියන කොට ඒන් ශබ්දය එනම් නාන් කියලා කර්තෘව වෙනවා පාලසනි එක දෙවෙනි වාක්‍යයේ ක්‍රියාපදයේ අවසන් වෙනවා මෙහෙම පරන්දදු අග ශබ්දය අදු අදු කියන එනවනම් නැත්තම් ක්‍රියාපදයක්ම දු කියන ශබ්දකින් අවසන් වෙනවා නම් දුයන්න දු කියන ශබ්දින් අවසන් වෙනව නම් පුතේ ඒ සතෙක්කෝ ද්‍රව්‍යයක් වෙනි වචනේ ක්‍රියාපදයක් නේ සතෙක්කෝ ද්‍රව්‍යයක් කතෘපදයක් විදියට එනකොට තමයි අපි ක්‍රියාපදයේ දු කියලා අවසන් කරන්නේ තේරුණානේ සතෙක් කරි ද්‍රව්‍යය කතෘ විදියට එනකොට ඒක වචන කතෘක් විදියට එනකොට අපි ක්‍රියාපදයේ දු කියලා අවසන් කරනවා තේරුණානේ සතෙක් වෙන්න පුළුවන් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් ඒකට මෙතන බලන්න පරන්දදු අග ශබ්දය අදු අදු නම් අර දු අකුරාවොත් ඒක වචනය සතේකාරී ද්‍රව්‍ය වලින් ඒක වචන තෝරන්න. පරන්දන නයන්න තිබුණොත්, ඒ කියන්නේ අන අන ශබ්දය. න කියලා වුත් සතේකෝ ද්‍රව්‍ය වලින් බහුවචනය තෝරන්න, බහුවචනය තෝරන්න. තේරුණානේ? එහෙනම් මෙතන තියෙන පුතේ පරන්දදු. සතේකෝ ද්‍රව්‍ය වලින් ඒක වචනය තෝරන්න ඕන. මේ අතරින් තියෙනවා 15 වෙනිකේ පිළිතුර හතරකින් තියෙනවා. උංගල් තියෙනවා, ඔබේ කියලා තියෙනවා. කාගම් කපුටා තියෙනවා එමදු අපේ තියෙනවා නී නුඹ තියෙනවා මෙතනි පුතේ ඔබ ඒ කියන්නේ උංගල් එමදු මී කියන හැම ඒ වචන තුනම මිනිස්යන්ට භාවිතා කරන වචන එතකොට උත්තරය තමයි කාගම් කපුටා කාගම් වානති පරන්දදු කල්පනායෙන් තෝරන්න මේක හරිම ලේසි පුතේ තේරුණානේ වාක්‍ය පළවෙනි වාක්‍ය කියවලා ආයි දෙවෙනි වාක්‍ය කියනකොට පුතේ ඔක්කොම නිකන් මන්නේනවා තේරුණානේ ඒ නිසා ක්‍රියාපදයේ විතරක් හරියට කියවන්න කියවලා කලබල නැතුව පිළිතුර හොයන්න මුලදීම ඔයාලා අදිසි වුණොත් ඔයාලට ලකුණු අඩු වෙයි ඒක මතක තියාගන්න ඔගලම් පළවෙනි පේපර් කීපයම අපිට මු පේපර් 10ක් වෙනකම් පළවෙනි පේපර් 10යි තම දෙවෙනි කනේ 10ම උගලන් වෙලාව ආරගෙන කරන්න අඩු ගාණි පැයක් හරි පැයක් දෙනවා කොහොමද පේපර් එක කරන්නේ හරි
ඊට පස්සේ පුහුණුවක් වෙනවා හොඳ පුහුණුවක් වෙනවා පේපර් දාය කියන ලොකු පුහුණුවක් නේ එතකොට ඊට පස්සේ උගලන් වෙලාව අඩු වෙනවා ශනිකව ඒක ඉක්මනට කරන්න පුළුවන් හැකියාව වෙනවා කියන අදිසින් කරන්න කියලා ලකුණු අඩු කරගන්න එපා කියලා මම කියන්නේ 16 වෙනි ප්‍රශ්නය දෙවෙනි වාක්‍ය අවසන් වෙනවා මෙහෙම ඕඩු ගින් රෝම් අග ශබ්දේ ඕම් කියන්නේ මූ කියන අදහස මූ කියන්නේ අපි කියලා ඉන්න ඕන අපි නම් දෙමළින් පුතේ උත්තරය නාංගල් කියන්න පුළුවන් නැත්නම් නාම් කියලා කියන්න පුළුවන් නාංගල් කියන්න පුළුවන් නාම් කියන්න පුළුවන් ඒක සමාන පදයක් තමයි ඒක සර්වනාම අපි කියන එකට නාංගල් කියන්න පුළුවන් නාම් කියන්න පුළුවන් හරි එන 16 වෙනකම් බැලුවා 17 ඉඳලා 19 දක්වා අපිට කරන්න තියෙන්නේ කතෘ බලාගෙන එළුවායි බලාගෙන ක්‍රියාපදය තෝරන්න ඕන ඒ කියන්නේ පය නිලෙයි තෝරන්න ඕන හරි බලමු එනම් තම්බි තංගයෝඩු මල්ලි නංගි සමග හොඳටම මතක තියාගන්න රත්‍රන් පුතේ දෙමළෙන් යම් කිසි වචනයක් සමග විනාඩියක් දෙමළෙන් යම් කිසි වචනයක් සමග වචනයේ සමග මේ උඩන් කියලා හරි නැත්නම් ඕඩු කියලා හරි මොකද මේ දෙකේම තේරුම උඩන් ඕඩු කියලා කියන අදහසක් තියෙනවා පුතේ හොඳද මේවා විභක්ති ප්‍රත්‍ය මං දීලා තියෙනවා ඔයාලට හරිද උඩන් ඕඩු සමග කියන නිපාතය මේක තේරුණානේ දැන් මම මේක කියන්න හදන්නේ දෙමළ වාක්‍යයේ මේ උඩන් කියන හරි ඉඳ ඕඩු කියන සමග නිපාතය මේක හොඳද මේ දෙකේ එකයින භාවිතාව වෙන දෙකම භාවිතාව වෙන විදියක් නැහැ එකම වචනේට ඔය දෙකෙන් එකක් භාවිතා වෙනවා නම් ඔය සමග නිපාතය භාවිතා වන වචනයට ක්‍රියාපද හදන්න බෑ පුතේ තේරුණානේ සමග නිපාතය භාවිතා කරන වචනයට අපි ක්‍රියාපද හදන්නේ නෑ සිංහලෙන් දෙමළෙන් පුළුවන් හදන්න පුළුවන් ඒ වුණාට වැරදි දානවා ඔයාලට ඕන නම් හදන්න වැරදි දාන්න පුළුවන් තේරුණානේ ඕගලන්ට බැරි දෙයක් නැහැනේ මේ හදලා බලන්න උඩන් සමග නිපාතේ භාවිතා කරන ඒ පුද්ගලෙක් වෙන්න පුළුවන් ඕන වචනයක් වෙන්න පුළුවන් හරි ඒ වචනයට ඕගලන් ක්‍රියාපද ශබ්දය ගත්තොත් කෙලින්ම වැරදි මතක තියාගන්න මේ සමග නිපාතේ භාවිතා කරන වචනයට කලින් හරි නැත්නම් ඊට පස්සේ හරි වචනයක් තියෙනවනේ අනිවාර්යෙන්ම නාම පදයක් ඇතිනේ ඒකට තමයි ක්‍රියාපදේ හදන්න ඕන. පැහැදිලිද? ඔන්න මම මෙතනින් 17 පැහැදිලි කරන්නම්කො පුතේ. තම්බි මල්ලි. ඔන්න සිංහලෙන්ම ලියන්න පුළුවන්. තම්බි මල්ලි. තංගේ යෝඩු. මොකද ඒක තේරෙම? තංගේ කියන්නේ ඔයාලා දන්නවා නංගි. නංගි කියන වචනයත් එක්ක ඕඩු කියන එක එකතු වෙලා තමයි. කොහමද එන්නේ? තංගේ යෝඩු. ඒතකොට තම්බි තංගයෝඩු මල්ලි නංගි සමග මල්ලි නංගි සමග මෙතන ඔයගොල්ලන් තෝරගන්නේ මේ වා 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 කියලා තියෙන්නේ අර එනවා කියන අදහසනේ හරිද ආවේ කියලානේ අපි කියන්නේ ආවෝය කියන්නේ නැහැනේ නේද නංගිටත් එක ගන්න නැහැනේ මත ආ විදිහට සරලව ඔයගොල්ලන් කියන්නම්කෝ මම මල්ලි සමග පාසලට ගියේ එහෙම කියනවද මල්ලිට ක්‍රියාපදය හදනවද නෑනේ මම මල්ලි සමග පාසලට ගියෙමි බලන්න මල්ලිට නමේ ක්‍රියාපදය හදලා තියෙන්නේ මට සමග නිපාතේ මට භාවිතා වෙලා නැහැ තේරුණාද ඒතර දෙමළ භාෂාවත් ඒ විදියටම තමයි රත්තරනේ මේ ඕඩු උඩන් කියන ප්‍රත්‍ය භාවිතා කරන වචනයට ක්‍රියාපදය තෝරන්න එපා ක්‍රියාපද ශබ්ද තෝරන්න එපා
හරිද එහෙනම් තම්බි තංගයෝඩු එතන මල්ලීට තමයි ඔයාලා වචන හදාන්න ඕන මල්ලි කියන වචන ක්‍රියාපදය අගේ ශබ්දය ආන්නේ ආ එතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා මේ එකම උත්තරේ දෙසරයක් print වෙලා අපු තියෙන පුතේ දෙවෙනි එකත් වරුවාන් කියලා තියෙනවා හතරවෙනි එකත් වරුවාන් කියලා තියෙනවා කමන්නේ ඉතින් ඔයාලා දෙකින් එකට හරි ඉරිගාලා තියෙනවනම් හරි දාගන්න පුළුවන් දෙකම එක උත්තරයි එක වචනේ देखिए कट दान हरे दाटवेनी हुते नान ओन सिंगल थ्रम लिया गया ने नान नाले नाले क्या ने केला दिला दीना वा नाले क्या ने हेटर नान माम हेटर नाले पाठ साले कु पासल टे मामे हेटर पासल टे हाँ दे मेतनिंग මම කියන කතුවක් ආවොත් නාන් කියලා ආවොත් ඔයාලා තෝරන්න ඕන ඒන් කියන શબ્දනේ හා මුලින් අපි ඒක බලමු නානන් ඒන් කියන શબ્දෙන් තියෙන්න ඕන එතකොට ඒන් වලින් තියෙන්නේ දෙවෙනි පළවෙනි උත්‍රේ නැහැ කොහොමත් නැහැ දෙවෙනි එකේ සෙන්රේන් තියෙනවා තුන්වෙනි එකේ සෙල්වේන් තියෙනවා හතරවෙනි එකේ සෙන්රෝ හතරවෙනි ගන්න බෑ ඔන්න බලන්න පළවෙනි එකයි හතරවෙනි එකයි ගන්න බෑ ওই දෙක අයිංකර දැන් පිළිතුර දෙකද තුනද දෙකේම ක්‍රියාපදයේ අවසන් වෙන්නේ ඒනෙන් තමයි සෙන්රේන් සිල්වින් අගේ ශබ්ද දෙකටම එක වාක්‍ය මේ වෙනකොට පුතේ අපිට බලන්න වෙනවා කාලය කාලය බලන්න වෙනවා මෙතන දීලා තියෙනවනේ ඒට කියන වචනේ නාලේ නාලේ කියන්නේ හෙට එතන බුත ඔයා තෝරගන්න මොකද්ද අනාගත කාලෙනේ තෝරගන්න වෙන්නේ නාලේ කියන වචනේ අනාගතේනේ එහෙනම් රත්තරන් පුතේ වඩාත්ම නිවැරදි පිළිතුර සෙන්රේන්ද සෙල්වේන්ද මොකද්ද වඩාත් නිවැරදි උත්තරේ දෙන්නේ ඒකත් මම උගලන්ට පහසු ක්‍රමයක් කියලා දීලා තියෙනවා ක්‍රියාපදයක් හඳුනගන්න පුළුවන් ක්‍රමය මොකද්ද වර්තමාන කාලේ නම් පුතේ අර ක්‍රියාපදයක මැද මැද වගේ හරිද අගටත් මැදටත් මැද මැද වගේ කින්රුයි කින්රු කියලා අර ශබ්ද ගන්න ඕන අපි කියමු සෙල් ගින්රේන් උතර මේ වචනේ නැහැ වර්තමාන කාලේ නැහැ සෙල් ගින්රේන් එහෙම තියෙන්න ඕන අර ගින්රුයි කින්රු කියලා භාවිතා වෙනවන වර්තමාන කාලේ කියලා හිතා ගන්න පුළුවන් නැත්නම් මේ අනාගත කාලය හඳුනගන්නේ ක්‍රියාපදයක අගයි අගට පොඩ්ඩක් කලින් ඒ කියන්නේ මැද මැද වගේ මතක තියාගන්න උප් උප් යූ කියන ශබ්දය මිශ්‍ර වෙලා තියෙන්න ඕන උප් උප් යූ කියන ශබ්දය අල්පයන දෙක හරි අල්වයන් හරි හරිද එතකොට එහෙනම් අපිට ඕන වෙන අනාගතේනේ ඒ කියන්නේ ඉක්ින්රු අර උප් උප් භාවිතාව වෙන ඇති ඔක්කොම අතීත කාලේ කියලා හිතාගන්න මේ අලු දෙයනේ මේ කලින් කියලා දුන්න එක තමයි එහෙනම් මෙතන වඩාත් නිවැරදි උත්තරය සෙන්රේන් කියන එක නෙමෙයි පිළිතුර වෙනවා සෙල්වේන් පිළිතුර සෙල්වේන් දහනමය වෙනික බලමු පුතේ දහනමය නීංගල් කතුව නීංගල් මාතරිකු වරුවදාග කතුව පුතේ නීංගල්නේ නීංගල් නා අගේ ශබ්දෙ මොකද්ද ඊර්ගල් ඊර්ගල් කියලා අවසන් වෙන්නේ හතරවෙනි උත්තරය කූරිනීර්ගල් කච්චුව නීංගල් අගේ ශබ්දේ ඊර්ගල් පිළිතුර හතර පුතේ 16 වෙනි එකට පිළිතුර එක වෙනවා එක නාම් කියන්නේ අපි කියන අදහස ළමයි අහපු ප්‍රශ්නෙට මම උත්තරේ කිව්වේ 16 වෙනි එකට පිළිතුර එක ඒ කියන්නේ අපි කියන අදහස නාම් කියන්න පුළුවන් නාංගල් කියන්න පුළුවන් එහෙනම් පුතේ අපි ප්‍රශ්න දහනමයක් අපි අවසන් කරලා තියෙනවා හරි ඔනේ 20 වෙනි එක බලමු 20 වෙනි එක සහ 21 දැන් ප්‍රශ්න අඩුයි නේ 21 කොහේරි ගිහිල්ලා 19 වෙනි එකේ තේරුම අහනවා ඕන මම ඕන කියන 19 වෙනි එකේ තේරුම නීගල් මාතරේකු වරුවදාග ඔයාලා නීගල් කියනකොට ඔයාලා
මාතර එන බව මාතර 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 කියන මාතර එන බව කිව්වා කුරිය කියන්නේ කියනවා කියන එක උදේ මෙතන ප්‍රශ්නයක් අඩු වෙනවා 21 අඩුයි හරි එයා කොහොම හරි පෑන්ලා ගිහිලා වගේ නේ 21 නෑ උතර හරි කමක් නෑ 20 සහ 21 22 කියලා මෙතන ප්‍රශ්න තුනක් එනවා පුතේ මෙතන කරන්න තියෙන්නේ සුදුසු විභක්ති ප්‍රත්‍යය තෝරන්න ඕන ඒ කියන්නේ අර පිළිතුර දිලා තියෙන එක විභක්ති ප්‍රත්‍යය මම කියලා තියෙනවා මේක කරන්න පුළුවන් ලේසි ක්‍රමය මුලින්ම පිළිතුරු ටිකේ සිංහල තේරුම නෝට් කර ගන්න ඕන ඊට පස්සේ අපි ඒ දිලා තියෙන වචනට සිංහල තේරුම ලියා ගන්න ඕන ඊට පස්සේ ගලපන්න පුළුවන් සිංහල විදියට හරි අපි එන බලමුකෝ 20 වෙනි එකේ පිළිතුරු වල තේරුණා පිළිතුරු සිංහල තේරුම ආල් කියන්නේ විසින් වලින් යෙන් ආල් කියන්නේ විසින් වලින් යෙන් කියන අදහස ඉල් කියන්නේ තුල යෙහි දී කියන අදහස ඉල් කියන්නේ තුල යේ හි දී කියන අදහස තුන කු කියන්නේ ට කු කියන්නේ ට अंतिम दिन आदू क्या पुटे गे गे के आदास बुलाइटी अम्मा गे ताता गे गे आदास आदू के हरियाणा बलमु अभी वचन बल ए बाक्य तेर सिंगल से मिले गाने नामली लसन नमक नामली उयर कल्वी उसस अध्यापनय उयर कल्वी उसस अध्यापनय खटक इगन गन्न उसस पेल उसस अध्यापनय आधारन्न किले तागनु इगन गन्न हरी आधारन्न वेलिनाडु पिटरट वेलिनाडु पिटरट पोनाल इस्तन दीला पोनाल गीयेय नामली उस अध्यापन उदाहरण पिटरट स्तर गियाय एनम सिंह मुखादेनो पिटरट विसिंग පිටරටින් වලින් එනවද හරිද ඊට පස්සේ පිටරටේ කියන වචන එනවද පිටරටට ගියාය කියලා එනවද ගේ කියන එක ඉන්නත් නෑ කොහොම හරිද එහෙනම් නිවැරදි උත්තරේ එන්නේ නාමලි උයර් කල්වි කට්ක වෙලි නාටු කු සෙන්රා නැත්නම් පෝනාල් පිටරටට ගියාය කු කියන්නේට उड़ांग शब्द अरे ना बल को वाक्य विसी देवी एक नान अप्पा
ඉස්තන පාඩසාලේ කූසෙන් රේ ඒක නම් හිතා ගන්න පුළුවන් නේ රත්තරන් නේ මම තාත්තා පාසලට ගියේමි මම තාත්තා පාසලට ගියේමි සිංහල වාක්‍ය කොහොමද එන්නේ පුතේ එතකොට මොනවාද අඩුපාඩු වෙන වචන විභක්තිය මම තාත්තා සමග පාසලට ගියේමි කියලා තමයි එන්නේ එතකොට සමග නිපාතේ දෙමළින් භාවිතා කරන්න පුතේ ඕඩු කියන එක හරිද පිළිතුර 3 මේ පුතේ මේ ආන් කියන එක තේරුමක් නැහැ පුතේ හරිද ආන් කියන එක තේරුමක් නැහැ මෙතන ආන් කියන එක තේරුමක් නැහැ විභක්ති ප්‍රත්‍යක් එහෙම නැහැ පුතේ मुका अरे मैं विषय तो ना सीटा विषय पहाड़ आकुआ ईरुबत्ती मुंडू तोड़े कम ईरुबत्ता इंदु वारे युल्ला विना आकले तारे पट्टूल्ला वाक्य तय विड़े याग पैरकुड़िया पुरुषमान विना वितरित सेग एक अने विषय तो ने इंदला विषय पहाड़ आकुआ दी ऐति वाक्य टे गैलेपन गैलेपेनम प्रश्नार्थ वचने මම මෙතනදී ඔයාලට ක්‍රම පහක් පැහැදිලි කරලා තියෙනවා ක්‍රම පහ එහෙනම් අපි පොඩක් මතක් කරමුනේ ක්‍රම පහම පළවෙනි එක තමයි ඔය දීලා තියෙන වාක්‍යය ඒ වාක්‍යයේ සතියේ දවසක් මාසයක් වර්ෂයක් දිනයක් කාල සීමාවක් තියෙනවනම් මොනවද මොනවද සතියේ දවසක් මාසයක් වර්ෂයක් දිනයක් काल सीमा की बुदे उदे सवस हेट अनिदा वेलाके वचन भावितावेनवण्णम सत्यदवसक मासिक वर्ष वगे वचन भावितावेनवण्णम अभी आोण अभी तोरगाोण कवदाद කියන ප්‍රශ්නාර්ථ වචනය භාවිතාවුණු පිළිතුර කවදාද කියලා දෙමළෙන් කියන්නේ පුතේ වචන දෙකක්ම තියෙනවා කීයක්ද දෙකක්ම තියෙනවා එකක් තමයි එප්පෝදු අනිත් එක එප්පොළුදු එප්පෝදු එප්පොළුදු එහෙනම් පළවෙනි ක්‍රමේ එහෙම අපි තෝරනවා දෙවෙනි ක්‍රමයේ තමයි ඔය දීලා තියෙන වාක්‍යයේ පුතේ ඔය දීලා තියෙන වාක්‍යයේ ස්ථානයක් හරි නගරයක් වෙනි වචන තියෙනවනම් ස්ථානයක් හරි නගරයක් වෙනි වචන භාවිතා වෙනවනම් අපි අහනවා කොහෙද කියලා හරි ඒතර දෙමලෙන් අහනවා කොහෙද කියන වචනට එංගේ එංගු ඒ දෙකම කොහෙද කියන අදහස තමයි එංගේ එංගු කියන එක එන්ද කුමන ඔය වචන ප්‍රශ්නාර්ථ වචන භාවිතා වුණු පිළිතුර අපි තෝරගන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය ඔය දිලා තියෙන වාක්‍ය පුතේ සංඛ්‍යාවක් භාවිතා වෙනවා නම් මොනාර සංඛ්‍යාවක් 2 3 4 100 1000 10000 1 කෝටි ඕන එක සංඛ්‍යාවක් භාවිතා වෙනවා නම් අපි ආනවා කොච්චරද කොපමණද කියලා अंतिम क्रमय क्रम පස්සෙනි ක්‍රමය ඔය වාක්‍යයේ පුතේ සතෙක් කරි ද්‍රව්‍යයක් වෙනී වචනයක් භාවිතා වෙනව නම්
ඔයාලට යාර් කියන ප්‍රශ්නාර්ථ වචනය දෙමළෙන් යාර් කියන ප්‍රශ්නාර්ථ වචනය තෝරගන්න බෑ ඒතුව දෙමළෙන් යාර් කියලා කියන්නේ මිනිස්යන්ට කියන වචනට විතරයි කවුද සතෙක් තේම අපි කියන්නේ නැහැ කවුද කියලා දෙමළෙන් වාක්‍ය නිර්මාණ කරද්දී එතකොට රත්නම් පුතේ මේ 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 මේවා මම නෝට් විදිහට දීලා තියෙනවා තේරුණා නේද මේ හැම එකම මම නෝට් දීලා මම මේ දෙවෙනි වතාව පැහැදිලි කරගෙන යන්නේ තුන්වෙනි වතාව හරිද ඔනේ ඒ ක්‍රමය භාවිත කරලා තමයි උත්තරේ තෝරන්න ඕන එහෙනම් අපි බලමු බලමු 23 අශෝකන් කඩිදම් අනුපිනාන් වාක්‍ය මොකද තේරුම අශෝකන් ඒක නමක් ලිපියක් යැව්වේය අශෝකන් ලිපි යැව්වේය හරි දැන් අපි ආන්න ඕනේ කවුද ලිපි යැව්වේ කියලා එමනේ දැන් මෙතනද කාටද කියන ප්‍රශ්නාර්ථය ආන්න බෑ මෙතන සඳහන් වෙලා නැහැනේ කාටද කියන ප්‍රශ්නවත් වචන සඳහන් වෙලා නැහැ ඒ කියන්නේ ඒ වාක්‍යය දීලා තිබුණේ නැහැ එතකොට ඔයාලා තෝරගන්නනේ කවුද ලිපිය යැව්වේ කියලා කවුද කියලා දෙමලෙන් ආන්නේ කොහමද කොහමද යාර් කියලා එහෙනම් යාර් කඩිදම් අනුපිය දු පිළිතුර දෙක වෙනවා කවුද ලිපිය යැව්වේ විසිහතර වෙනි එක පුතේ පුගෛරදම් බදුල්ලේ නෝකි පුරපඩු පුගෛරදම් කියන්නේ දුම්රිය බදුල්ලේ නෝකි බදුල්ල දෙස බලා පිටත් වෙයි පුරපඩු පිටත් වෙයි දුම්රිය බදුල්ල දෙස බලා පිටත් වෙයි හරි මෙතන බලන්න මෙතන සඳහන් වෙනවනේ පුතේ ස්ථානයක් නගරයක් අර මම කියපු දෙවෙනි ක්‍රමය භාවිතා වෙනවා බලන්න බදුල්ල බදුල්ලේ කියලා භාවිත වෙන වචනයක් මම කිව්වා නගරයක් හරි ස්ථානයක් වෙන වචනයක් භාවිතා වෙනවා නම් අපි ආන්න ඕන කොහෙද කියලා කොහෙද එංගු නැත්නම් එංගේ ඒ ප්‍රශ්නාර්ථ වචනේ භාවිතා වුණු පිළිතුර තෝරගන්න පුළුවන්. එහෙනම් එහෙම භාවිතාලා තියෙන්නේ පුහිරදම් එංගේ පුරපඩුම් දුම්රිය කොහෙදට කොහෙද පිටත් වෙන්නේ. පිළිතුර තුන වෙනවා පුතේ. කරුණා කරලා ඔය ප්‍රශ්නාර්ථ වචනේ පාඩම් කරලා නැත්නම් රත්තරන් පුතේ පාඩම් කරගන්න. ඔව දීලා තියෙනවා හොඳද? 25 වෙනි ප්‍රශ්නය ඉන්දු කල්ලූරියල් කල්වි කට්‍රේන් ඉන්දු කල්ලූරියල් හින්දු විදුහලේ කල්ලූරි කියන්නේ පාසල තමයි විදුහල හින්දු විදුහලේ අධ්‍යාපනය ලබා ගත්තෙමි නේ අධ්‍යාපනය ලැබුවෙමි කල්වි කට්‍රේන් අධ්‍යාපනය ලැබුවෙමි එනම් රත්රණේ ආන්න ඕන අපි කොහමේ මෙතන බලන්න මම උඹලන්ට අර කියපු දෙවෙනි කරුණම ඒ කියන්නේ දෙවෙනි ක්‍රමෙම තියෙනවා ස්ථානයක් තියෙනවානේ Hindu විදුවල කියලා එනම් ආන්න ඕන ප්‍රශ්නය කොහෙද ඉගෙන ගත්තේ කියලා අහනවා ප්‍රශ්නාර්ථයේ කොහෙද ඉගෙන ගත්තේ කියලා ඇහුවනේ ඇහුවොත් නේද පිළිතුරු ලැබෙන්නේ මම Hindu කන්ලූරියේ Hindu විදුවල ඉගෙන ගත්ත කියලා නේද එහෙනම් පිළිතුර වෙනවා එංගේ කල්වි කට්ටීර්කල් පිළිතුර කොහෙද ඉගෙන ගත්තේ පිළිතුර 1 ඔය පාඩසාලෙින් පෙරෙන්න පාසලේ නම මොකද්ද පාඩසාලේ එංග උල්ලද පාසල කොහෙද තියෙන්නේ ඒවා සුදුසු නෑ පුතේ හරි එතකොට කල්වි කට්ටීර්කල් කියන්නේ මොකද්ද කල්වි කට්‍රේන් කියන්නේ පුතේ අධ්‍යාපනය ලැබුවමි කියන තේරුම. ඉගෙන ගත්තේ මේ අධ්‍යාපනය ලැබුවමි. මේ කියවද මට මතක් වුණා මේ ඊයේ පෙරේදා තමයි මම ඉගෙන ගත්තේ ඉස්කෝලේ පුතේ ජාතික පාසලක් දැස
එක උසස් කරලා තියෙනවා මම ඉගෙනගත්ත පාසල් දෙකම එකක් සබ්‍රගම පළාත රත්නපුර සෙන් ජෝන්ස් හරිද එතකොට ඒක සෙන් ජෝන් කොලෙජ් එක කොලෙජ් විදිහට තිබුණ එක ඒක නැෂනල් ස්කූල් කරා ඒක ගිය මාසෙට කලින් මාසේ ඔන්න ඊයේ දවසේ පෙරේදා දවසේ මම තව ස්කූල් එක දිනය ඉගෙන ගත්තා සෙන් මැතිව්ස් ඒකේ ඒකත් ජාතික පාසලේස උසස් කරලා තිනවා ගොඩක් සතුටුයි ඉතින් අපි ඉගෙන ගත්ත ස්කෝලේ අපි ආවෙන් පස්සේ හරි උසස් කරලා තිනවා කියන එක ජාතික පාසලක් විදියට හරි එහෙනම් අපි ප්‍රශ්න 25ක් සාකච්ඡා කරලා තිනවා 24 වෙනි උත්තරයේ පුතේ උත්තරයේ 4 sorry පිළිතුර 3 තෝරලා තියෙන්නේ බලා ගන්න පුළුවන් දුම්රිය බදුල දේශ බලා පිටත් වුණා කියන වාක්‍යයේ තේරුම සෙට් පාඩුව සම්පූර්ණ උත්තර ලියන ආකාරය පළවෙනි පුතේ අන්බාග මුත්තම් තරුබව රියාර් ආදරෙන් ආදරෙන් පාදුවක් දෙන්නේ කවුද මම ඔයාලට කියලා තියෙනවා සම්පූර්ණ උත්තරේ ලියද්දී मुलिम हनुना गान नौन मुलिम प्रश्नार्थ वचने हनुना गान नौन प्रश्नार्थ वचने एकरत क्रम्याक मौलान की हुआ प्रश्नार्थ वचने आरंभ वेन्ने प्रश्नार्थ वचने आरंभ वेन्ने मुनाकुरुवलिंद ए या की ना कुरुवलिंग प्रश्नार्थ वचने आरंभ वेन्ना ये मने ए या की ना कुरुवली तमाई प्रश्नार्थ वचने आरंभ वेने तेरन इधर ए वचने मुड़ी गांधुन का नोन ऐना बलन अनबाग मुद्दम तरबर यार आदरे नहादु अग देने काउद प्रश्नार्थ वचने तमाई यार ममोगलन सांपूर्ण उत्तर लेने कोटे मुड़ी महांधुन का ने किलती है ने प्रश्नार्थ वचने उन्ना हांधुन का आता इडवासे ඔය ප්‍රශ්නාර්ථ වචනේ විතරයි අපි ඉවත් කරන්නේ අනිත් වචන ටික ඒ විදිහටම ලියනවා දැන් මෙතන අන්භාග ආදරෙන හාදුවක් දෙන්නේ කවුද පුතේ අම්මා අපි දන්නවා පිළිතුර අම්මා කියලා කවිය අනුව අම්මා දෙනවා අපි දන්නවා අම්මා උත්තරය ඒක කෙටි උත්තරේනේ සම්පූර්ණ උත්තර ලියනකොට මේ ටික අපිට ලියන්න පුළුවන් ඔන්න මම පිළිතුර කියන්නේ සම්පූර්ණයෙන් අන්භාග මුත්තම් තරුබවර් අන්බාග මුත්තම් තරුබවර් මේ යාර් වෙනුවට ලියන්න ඕන අම්මා අන්බාග මුත්තම් තරුබවර් අම්මා එහෙම අතරින්න බෑ ඇයි අතරින්න බැරි දැන් ඔයාලට කියපෙදෙම හරි කරලා තියෙනවා තව මම ඔයාලට කියලා තියෙනවා ප්‍රශ්නාර්ථ වචනය මුල මැද ආවට කමක් නැහැ. ඒ ප්‍රශ්නාර්ථ තියෙන තැනට විතරක් උත්තරේ දාලා අපි අර වැටිය කරගෙන යනවා. ඒ වුණාට ප්‍රශ්නාර්ථ වචනේ අගටම ආවොත් පුතේ අපි එතන උත්තරේ දානවා දැන් දැම්මනේ අම්මා කියලා. අපි දෙන උත්තරය අපි අගට දාන උත්තරය පුරුෂ ලිංග නාම පදයක් නම් මොනවද? පුරුෂ ලිංග පුරුෂලිංග නාම පදයක් නම් ආවාන් කියන වචනය ස්ත්‍රීලිංග නාම පදයක් නම් ස්ත්‍රීලිංග නාම පදේ නම් ආවාල් කියන වචනය ගරුත්වයක් දෙන චර්තයක නමක් වෙනවා නම් ගරුත්වයක් දෙන චර්තය මොකද්ද? ගරුත්වයක් දෙන චර්තයක් කියන්නේ අපි මේ සඳහන් කරන්න පුතේ අම්මා අප්පා ඒ වගේ ගරුත්වයක් දෙන චර්තය. ඒකට අපි ආවාර් කියලා ඇඩ් කරන්න එකතු කරන්න ඕන. ගරුත්‍යගින චර්තයක් නම් ඊට පස්සේ මිනිසයන් අතරින් බහුවචනයක් නම් ආවාර්ගල් කියලා එකතු කරන්න ඕන ආවාර්ගල් ඊට පස්සේ සතෙක්කාරී ද්‍රව්‍යයේ වචනයක් අපි අගට දානවා නම් අපි එකතු කරනවා අපි ඒකත් එක්ක එකතු කරනවා ආගුම් කියන වචනය ආගුම්
සතේකරි ද්‍රව්‍ය වලින් බහුවචනයක් අකට අපි දානව නම් අපි එකතු කරනවා එන්බන වාගුන් යනාදී වේ කියලා හරිද එතකොට යාර් කියන්නේ කවුද අපි එතරම්ට දාපු පිළිතුර අම්මා කියන චරිතය ස්ත්‍රීලිංග නාමපදේ වුණාට දෙමළ භාෂාවේ ගෞරවාර්ථ නමයක් ඒක නාමයක් නේද එතකොට අපි දාන ඕන ආවාර් කියලා ආවා එනම් පිළිතුර වෙනවා පුතේ අන්බාග මුත්තම් තරුබවර් අම්මා ආවාර් ආවාර් කියන එක එකතු කරලා තියෙන ඕන ඔයාලට ඕන අම්මා කියන වචනයත් එක ආවාර් කියන එක මිශ්‍ර කර දාන්න පුළුවන් සංදි කරන්න පුළුවන් නැත්නම් මේ නෙමෙ ලියන්න එහෙම ගැටලුවක් නැහැ අම්මා ආවාර් ඒ සුදු පුතේ ආවාර් කියන වචනේ ඔයාලා දැම්මේ නැතෝ ඒ කියන්නේ අර ප්‍රශ්නාර්ථ වචනේ අගටම ඇවිල්ලා මේ වගේ එතන ඔයාලා උත්තරේ ලියලා අර ආවාර් ආවාන් මොකුත් දාලා නැත්නම් ඔයාලට පුතේ ලකුණු දෙකක් ලැබෙන්නේ නැහැ එක ලකුණයි ලැබෙන්නේ තේරුණා නේද ඒ නිසා ඒක හරියට මතක තියාගෙන කරන්න එහෙනම් පිළිතුර අන්බාග මුත්තම් තරුවවර් අම්මා ආවාර් අම්මා ආවාර් මම බෝඩ් එකේ ලියන්නේ නැහැ ඉතින් බලා ගන්න පුළුවන් නේද කියාදිම දෙවෙනි ප්‍රශ්නේ පුතේ අම්මා යෙදෙනේ කාටි පාලුම් පළමු ඌටුවාර් අම්මා කුමක් පෙන්වලද පෙන්වලද පුතේ කුමක් දෙන මොනවද පෙන්වලද කිරි පාල් කියන්නේ කිරි පළම් කියන්නේ පළතුරු කවන්නේ මොනවද පෙන්වලද කුමක් පෙන්වාද කිරි පළතුරු කවන්නේ එතන මේ ප්‍රශ්නාර්ථ වචනේ පුතේ ඉන්නේ එදනේනේ යන්නේ තියෙන එදනේනේ මැද තෙමයි තියෙන නිසා අවුලක් වෙන්නේ නැහැ. කවිය අනුවේ මොකද තිබුණේ කුමක් වෙන්වලදක කවන්නේ ආමෙදීන්නේ අලහු මික්ක සම්දිරණේ ආකාශයත් කාන්විතේ පාළුම් පළමුම් ஊட்டிடுவாய் பாட்டும் கதையும் கூறிடுவார் அழகு மிக்க சந்திரனை லசன சந்த பெண்மா அகசே பெண்மா கிரி பலத்துரு கவனவானே இதோட பிள்ளைத்துறை முகது என்ன அரை எதனை கீன வச்சனே வேணோட தியானம் ஒயாலா அழகு மிக்க சந்திரனை லசன சந்த මේ ඔයාලා කැමති නම් පුතේ කැමති නම් විතරයි ඔය අලගු මික සඳන කියලා සම්පූර්ණ ලියන්න ඕන නැත්නම් මේ සඳිරණේ කියන වචනේ විතරක් දාන්න පුළුවන් සඳ පෙන්වලා කියලා තේරෙනවනේ ඒක ඔයාලේ කැමත ලස්සන සඳ කියලා කියන්න පුළුවන් සඳ කියලා විතරක් කියන්න පුළුවන් ඒ දෙකම ලිව්වාත් ඒක හරි නැත්නම් එක වචනයක් ලිව්වත් කමක් නැහැ අර සඳිරණේ කියලා ඉන්න ඕන ඇයි ප්‍රශ්නාර්ථ වචනය මෙතන භාවිතා වෙන්නේ කොහොමද එද නැයි බලන්න අයි ශබ්දයක් එනවා මෙතන එද නැයි අයි කියලා එනවා මෙතන ඒක අපි දෙන උත්‍රෙත් අයි කියන ශබ්ද එනවා සඳිරණයි අලහු මික්ක සඳිරණයි එන සම්පූර්ණ උත්‍රේ එන්නේ අම්මා දෙවෙනි එකට සම්පූර්ණ උත්‍රේ මම කියන්නේ අම්මා අලහු මික්ක ඒක කැමති නම් දාන්න නැත්නම් ගැටලුවක් නැහැ ඒක ලස්සන කියන තේරුම සන්දිරණයි ඕක තමයි වචනේ නේද සන්දිරණයි කාටි ළඟට ගිහින් එහෙම ලියන්න කාටි පාළුම් පළමුම් ඌටුවාර් කාටි පාළුම් පළමුම් ඌටුවාර් දැන් පුතේ ඔය වචනේට පුතේ ආයිසරය කර ආවා නාගුම් ආවාල ආවාර්ගල එකතු කරනවද ආ ඔය වචන වලට අපි ආ රාගුම ආවා නේම එකතු කරන්නේ නැහැ හේතුව ප්‍රශ්නාර්ථ වචන අගම තිබුණොත් විතරයි ඔය අර
उत्तर वचन टी कर अरे तो मंग नवतावकिया देवनी पीलतुर देवनी वच देवनी प्रश्न पीलतुर अम्मा अलगु मिक्क संदीरने काटी पालुं पालमुं ऊटुवार प्रश्नार्थ सालकुने इवात करान्न वेनवा एकत्ते के एहेम लियन्न एपा हरे तुम्हें एक बालम भूदेना तत्तु पित्ते न पेशुं पोदु अम्मा एन्न कूर्वा तत्तु पित्ते न इकने वरदवा वचनया कियादी कथा करादी पेशुं पोदु कथा करादी अम्मा मुकद कियान्ने अम्मा मुकद कियान्ने कवि अभी बैलुवा वरदवा वचनया कियावादी तत्तु पित्तेन पेसिरिनुं अमुदं अमुदं कूरिदुवाय ओन्न पेनवा ओगलंट तत्तु पित्तेन पेसिरिनुं अमुदं अमुदं मिहिरी मिहिरी कियला मे अमुदं अमुदं मिहिरी मिहिरी तेरणे यानी उंदमे कियान्ने एतोर पिलितुर केटी उत्तरे एक तमाय एना संपूर्ण उत्तरे बलमुको प्रश्नार्थ वचने मेतन तियेन्ने හරිද මේකේ ප්‍රශ්නාර්ථ වචනය එහෙනම් සම්පූර්ණ උත්තරේ බලා ගන්න තත්තු පිත්තේන පේසුම් පොදු අම්මා ඒ ටික ලියන්න පුළුවන් තත්තු පිත්තේන පේසුම් පොදු අම්මා අර එන්න කියන වචනේ වෙනුවට එන්න කියන වචනේ වෙනුවට अमुदम 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 मिहिरी मिहिरी अमुदम अमुदम एन एन दिमलिंग एन किला किधर आने वाला बुधाने एन किला किया ने बुधे यानुवी एन किला किया ने पुलवा एन रुकिया ने पुलवा मैं देखी एक आप बुधियान एन एन रु यानुवेन अमुदम अमुदम एन नेता अमुदम अमुदम एंड्रु अंतिम वचन एकतु करगन्न कूरुवार कूरुवार हरने नवतवता तुंगने प्रश्न कियन्नम तत्तु पित्तेन पेसुं पोदु अम्मा अमुदं अमुदं एन नत एन्रु कूरुवार मिगल यादिया गाने को पोते यारे एन एन्रु क्या ने यानुवेन की ना दास यानुवेन नत यानु यानुवेन यान ये वाके आदास गाने में बतावा यानु यान यानुवेन हाथी प्रश्न बल नोयल अम्मावाम अम्मा मुकद करविय एनकु सिरुनोई वंदालूं मट पोड़ी असनीप्या हैदुना एनो मिक्क वरुंदु गीराई एयोब इता दुक्वान्ने उनवुं मिन्री उरंगादू कैमात नेतिव निंदात नेतिव उयर पोल एनने काकिन्राई पनवागे माव रकिनवाने एनम अरे अम्मा मुकद करान्ने की प्रश्न अभी
මේ වචනය උනවුම් ඉන්ද්‍රී උරංගාදු උයිර් පොලෙන් නේකාකින්ද මේක මෙහෙම ලියන්න පුළුවන් හරිද කෑමත් නැතුව නිින්දත් නැතුව පන වගේ මාව බලනවා රකින්නවා උනවුම් ඉන්ද්‍රී උරංගාදු උයිර් පොලෙන් නේකාකින්රයි ඔය පේලි දෙකම ලියන්න පුළුවන් එතකොට පුතේ ඔයාලා එහෙම ලියුවොත් මේ මේ එන්න කියන්නේ ප්‍රශ්නාර්ථ වචනය මේකත් ලියන්න බෑ මේකත් ලියන්න බෑ ඇයි ඒ ක්‍රියාපද දෙකක් ලියන්න බෑනේ පුතේ හරිද ඔය දෙකම අයින් කරලා දාන්න ඔය දෙකම අයින් කරලා දාන්න නොයි වන්දාල් අම්මා අර පේලි කවියේ අන්තිම පේලි දෙකම එකතු කරලා ලියවනම් හරි උනවුම් මින්රි උරංගාදු උයිර් පොලෙන්නේ කාකින්රයි එහෙම ලියන්න පුළුවන් අර කාකින්රයි කියන්නේ ආරක්ෂා කරනවා නේ කියන තේරුවනේ කවිය වචනයක් නේ කාකින්රයි ආරක්ෂා කරනවා නේ කියන තේරුවනේ ඒක පොඩක් අගේ શબ્දේ විනාශ කරලා ලියන්න උනවුම් ඉන්රි උරංගාදු උයිර් පොලෙන්නේ අර කාකින්රයි කියන එකේ කාපාර් කියලා ලියන්න කාපාර් ආරක්ෂා කරයි මම බලා ගනි කාපාර් හොඳද කාපාර් අර කවියේ තියෙන කාකින්රයි කියන වචනේ අයින් කරලා එතන ලියන්නේ කාපාර් ආරක්ෂා කරයි අනාගත කාලට ලියන හරි ලියාගන්න පුතේ හොඳද? දන්නවනේ. නෑ ඉස්කෝලේ මේ සබ්ජෙක්ට් එක කරනවා දන්නෙත් නෑ. ඉතින් ඔයාලට මේ සමහර ඉස්කෝල කරන්නේ නැහැ. සමහර ඉස්කෝල කරනකොට කියවෙන පාඩම කරනවා දන්නෙත් නෑ. ඉතින් මේ මේ පාඩම කරාද දන්නේ නැහැ මට මැසේජ් එකක් දාන්නකෝ මේ දාලා තියන්නකෝ මේ මේ ටැග් උනක් දාන්න ඉස්කෝලේ මේ පාඩම කරාද කියලා සම්පූර්ණ උත්තර ලියන විදිය කියලා දුන්නද ඒක පොඩක් මට පොඩක් කියනකොට इवर कर මේ පාඩම ඇරලා අනිත් එක කරලා සම්පූර්ණ අංශය කියලා හිට කියලා දීලා නැහැ සම්පූර්ණ උත්තර ලියන විදිය කියලා දුන්නේ නැහැ ඔ මේ පාඩම කරා එන රත්නනේ මේමද උත්තර ලිව්වේ ඔයාලා මේ පාඩම කරපු ළමයි මං ආන්නේ හොඳද හත්වෙනි පාඩමේ නියමයි නෑනේ කොහෙද බොලේ මේ හත්වෙනි පාඩමේ යන්නේ 10 වෙනි එකත් කරලා සුපිරිනේ හොඳයි 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 हर हों समय दहवेमे समल हे पाड़मेमें समलमेंटे मेवा कील संपूर्ण उत्तर लीन विधियम නෑ කියව කියව යනවා සතුටුයි ලියලා දානවා අපි ලියනවා සතුටුයි
बोर्ड लियनवा सतु दुंदे हरि हा हरि कुमारी स्कूले मुनवा किसी मुकूत में किया स्कूले मुनवा कर आपत्र कर පාඩම මේ ජෙට් එකක් වගේ යන්නේ නේ නියමයිනේ පුතේ කරන්න පුළුවන් කිම ඕගලන් යන ජෙට් එකේ නැගලා යන්න තමයි තියෙන්නේ වෙන මොකුත් කරන්න දෙයක් නැහැ හරිද යමු යමු පයින් යමු අපි මීට යමු හරිද කිසි ගැටලුවක් නැහැ අපි ටාකට් එක තියෙනවනේ හරි ඔය පාඩම කරාට ඉස්කෝලේ පේපර් කරන විදිය කියලා දෙන්නේ නැහැ ඒක පාඩ පේපර් දෙනවා කරපන් කියලා එතකොට කරන්න තියෙන්නේ ඉතින් පේපර් කරපු නැති ළමයෙක්ට ඒක පාඩ පේපර් දැකම නිකන් බලාගන්න පුළුවන් කොහොමද කියලා. හරිද? හරි කොමුණත් ඔයාලා කවදාත් පුතේ කෙටි උත්තර ලියන්න එපා. මම උඹලන්ට 9 වසර ඉඳලා කියලා දීලා තියෙනවා. සම්පූර්ණ උත්තර ලියන්න කවුරු බැන්නත් කමක් නැහැ පුතේ. සම්පූර්ණ උත්තර ලියන්න මොකද විභාගයේම සම්පූර්ණ උත්තර තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි 5 වෙනි ප්‍රශ්නය ආල තිබුණේ පුතේ. ඊ පාඩලි උමකු පිටිත 2 අඩිගලේ එළදුංග. මෙම කවියේ ඔබ කැමැතිම කවිපේලි දෙක ලියන්න. හරි එතන පුතේ ඔයගලන් අර කවිපේලි විතර දෙකක් ලියන්න පුළුවන්. ඒකට සම්පූර්ණ උත්තරයක් නෑ. එතන ලියන්න පුළුවන්. හරිද? මේ ඒකට ඔයගලන් මට කියන්න බෑනේ පුතේ. ඔයාලා කැමති කවියක් කවියේ කවිපේලි දෙකක් ලියන්න. හරිද? පස්සෙන් එක ඉතින් කැමති දෙකක් ලියන්න. ඒකට සම්පූර්ණ උත්තරයක් එමේ ඉන්නේ නැහැ. एना पुते संपूर्ण उत्तर हरियाणा साकच्छा करोलांट मे संपूर्ण उत्तर लेने के मुनवारी ताम पैदल अति को सीन वन कर्णाक तेरना एक मुलिंग एक पैदल करगेनाट गिया अड़पा हदागे हर अटवेणी सेकते பின்வரும் சொற்களுக்கு சமமான கருத்து தரும் சொல்லை தெரிவு எழுதுங்க சமமான சமான பத தமாய் இல்லையான் தேன்னு மெத்தனை புதே மே பகட வடா தீனவா கீழ கேசதி வயல கியூனே மே பிடிஎப் கேனே அடுய் மட போட்டா புதே போட்டோ எக்காக தான்னு வாட்ஸ்அப் எக்கட தே வயல போதே தீனிக தான் மீட்டா வெடி வெடி கீழ கியூனே தா வயல निकम फोटो का दान बनाने पुलों अरे अरे आओ बता अरे अरे अति अति अरे आवा බඩුවාවා මොද ඕපන් කරන්න නැති මෙසේජ් පොතේ තව තියෙනවා මේ 100 ගානක් හරි thank you හරි මෙතන වචන 11ක් තියෙනවා පුතේ මේ අච්චි පොතේ මේ PDF එකේ නම් පුතේ 5යි තියෙන්නේ මම ඔයාලට අච්චි පොතේ තියෙන එක බලාගෙන කියන්නම් සිංහල තේරුමත් එක ලියා ගන්න හරිනම් හරි දා ගන්න බැරි නම් ලියා ගමු සේට් පාඩු අට පළවෙනි එක පුතේ පාර් පාර් කියන්නේ ලෝකය समान पद वेनवा उलगम हर पार्कियाने लोके उलगम समान पद वेनवा तिवनिक आगायम आहस समान पद वेनवा वानम आगायम कीन वचनेट समान पद वानम समान पद वेनवा सापाडू
සාපාඩු සාපාඩු කියලා දෙකක් තියෙනවා දැන්. ආ ආ හරි හරි. සාපාඩු කියලා වචන දෙකක්ම තියෙනවා කමන්නේ. ඊළඟ එක ආ උණවු හරි දෙවම් දෙවම් කියන්නේ දෙවියා දෙවියාට සමාන පද වෙනවා මෙතන තියලා තියෙන පුතේ කඩවුල් දෙවම් කඩවුල් මේ තව පදක් තියෙනවා ඒකත් ලියාගමු ඒ තමයි ඉරේවන් කියන්න පුළුවන් ඉරේවන් සමාන පද ඉරේවන් කියන්න පුළුවන් अनु आदरय अनु आदरय समान पद वेनवा පාසම් පාසම් ආදරය ඊළඟ පුතේ හත්වෙනි එක අම්මා අම්මා කියන වචන සමාන පද වෙනවා තායි තායි अम्मा की वजह सामान पद ताई अलगु अलगु क्या लसन लसन सामान पद वेनवा एलिल सामान पद एलिल සඳිරන් සඳිරන් කියන්නේ සඳ සඳට සමාන පද වෙනවා අම්බුලි අම්බුලි මතක තියාගන්න මේ සඳට තව සමාන පද තියෙනවා පුතේ හරිද ලියා තියාගන්න මම කියද්දිම සඳට සමාන පද සඳිරන් කියන්න පුළුවන් ඒ වගේම අම්බුලි කියන්න පුළුවන් තව මදි මදි කියන්න පුළුවන් නිලා කියන්න පුළුවන් හරිද සඳිරන් මදි නිලා අර අම්බුලි මේ වචන ඔක්කම සමාන පදනේ මේ නිලා කියන එකයි මදි කියන එකයි අමතරව දුන්න වචන ඒකට ආ තව වචනයක් තියෙනවා තිංගල් තව වචනයක් තියෙනවා තිංගල් තිංගල් කියද්දි සඳුදා කියන්න පුළුවන් සඳර කියන්න පුළුවන් ලියා තියාගන්න නිලා නිලා කියන්න පුළුවන් මදි කියන්න පුළුවන් තිංගල් කියන්න පුළුවන් තව අතර වචන දෙකක් තියෙනවනේ අමතර වචන දෙකට ලියා ගන්න අනිවාර්යෙන්ම හරි ඊළඟ පළම් පළම් කියන්නේ පළතුරු පළම් කියන්නේ පළතුරු පළතුරු සමාන පද වෙනවා පුතේ කණි 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 තව එකක් දිලා තිනවා උණවු උණවු කියද්දි පුතේ සාපාඩු කියන වචනේ දෙසරයක් දිලා තිනවා උණවු සාපාඩු ආහාරම් ඒ වචනේ නැහැ ඔයාලා ආහාරම් කියන වචනේම ලියන්න ආහාරම් හරියන
ආගාරම් ආහාරය තීන් තීන් කියන්න පුළුවන් මේවා සමාන පද හොඳද මේ ආහාරම් තීන් සාපාඩු සාපාඩු තව උනවු මේ වචන ඔක්කොම කෑම කියන වචන වල සමාන පද වෙනවා පුතේ හරි එතකොට හයවෙනි එකට ළමෙක් අහලා තියෙන පුතේ හයවෙනි එකට අන්බු කියන්නේ ආදරේනේ ආදරයට සමාන පද වෙනවා ඔතන පාසම් තව වචනයක් තියෙනවා ආදරයට සමාන පද ආදරයට ගොඩාක් වචන තියෙනවා හරිය ඒකට මෙතන තියෙන අන්බු පාසම් තව නේසම් නේසම් ඒවත් කියන්න පුළුවන් නේසම් අමතර වචන ලියා ගන්න ඊට පස්සේ පස්වෙනියකට ආවද දිනවා පුතේ පස්වෙනියකට පුතේ නොයි නොයි කියන්නේ රෝගේනේ රෝගියට සමාන පද වෙනවා පුතේ පිනි 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 හරි सामान पद अंबुम අම්බුලි මේ ඔක්කොම සඳකින තේරුම ඊට පස්සේ කෑම ආහාරම් තීන් කියන්න පුළුවන් තව සාපාඩු උණවු කියන්න පුළුවන් කෑමට अवसान कर හත්වෙනි පාඩම හත්වෙනි පාඩමේ මාතෘකාව මම කියාදි බලා ගන්න හත්වෙනි පාඩමේ මාතෘකාව වෛද්‍ය රුඩන් හත්වෙනි පාඩමේ මාතෘකාව වෛද්‍ය රුඩන් වෛද්‍යවරයා සමග වෛද්‍යර් කියන වචනයත් එක්ක උඩන් කියන නිපාතය එකතු වෙලා කියන්නේ සමග කියන නිපාතය එකතු වෙලා තමයි වෛද්‍යවරයා සමග කියන වචනේ ඇදිලා තියෙන්නේ තේරෙනවනේ වෛද්‍ය රුඩන් වෛද්‍යවරයා සමග ओके बला रूप रूपे डॉक्टर रोगी किन्नवा खांतावा किन्नवा एक रोग सामान्य स्थान विधियत रूपे वैट मत अति अभी पाड़ कुते विभाग नमे अवसर රූපයක් විස්තර කරන්න අනිවාර්යෙන් එනවා. ඒක සාමාන්‍යයෙන් 9 වසරේ ඉඳලා මේ 8 වසරේ ඉඳලා අපි විස්තර කරනවා. ඉතින් ඔයාලට 9 වසරේට අදාළ කියන්නේ 9 10 6 7 8 ටික ඔයක අදාළ සියලුම රූප විස්තර කිරීමත් අපි කරන්න ඕන. රූප විස්තර කිරීම අපි නතර කරලා නැති ඉන්නේ ආයෙත් වැඩ ටික පටන් ගන්න වෙනවා නැත්නම් හරියන්නේ නැහැ. ලබන සතියේ මට මතක් කරන්න ඕන ඔයාලා
මේ පන්තිය පටන් ගන්න වෙන පන්තිය අර පැටි ඉවර වුණා පස්සේ රූප විස්තර කිරීම ලබන සතියේ ඉඳලා වැඩ ආරම්භ කරනවා දවසට එක පින්තූරයක් ගන්න අපි විස්තර කරන්න ඕන හරිද මම ඔයාලට රූපය පුතේ ගෲප් එකට ගන්නවා හරිද මොන රූපේද අපි විස්තර කරන්න ඕනේ කියන එක මම ඔයගලන්ට ගෲප් එකට දානවා ඒ රූපය අපි ඊළඟ සතියේ පන්තියේදී අපි පින්තූරේ විස්තර කරනවා සමහර විට පුතේ ඔය රූපේ මම ඔයගලන්ට කලින් දීලා තිබුණා ටියුට් එකක් 9 වසරේම කරා දුමුරු පාට වගේ ටියුට් එකක් ව්‍යාකරණය පින්තූර විස්තර කිරීමේ කියලා ටියුට් එකක් අපි කරා ඒකේ තව පින්තූර තියෙනවා අපිට කරන්න හරිද ඒකේ තියෙනවා නම් ඔයාලා ඒකේ උනත් කරන්න පුළුවන් ඒකේ තියෙනවා නම් ඒකේ කරන්න ඊට තියෙනවා නම් ඒකේ කරන්න නැත්නම් වෙනම හරි කරන්න තේරෙනවනේ ලබන සතිය අපි ඉඳලා පින්තූරත් විස්තර කරනවා කියලා මතක තියාගන්න මම දෙන පින්තූරේ තමයි ඔයාලා විස්තර කරලා තියෙන්න ඕන අර ටියුට් එක තියෙනවා නම් ඒකේ විස්තර කරන්න නැත්නම් වෙනම ඔයාලා සේට් පාඩු පොතේ කරන්න ඉදිරියේදී ඔයාලන්ට ඒ වගේ ටියුට් එකක් ලැබෙනවා හරි ඔන්න බලා ගන්න පුළුවන් ඔයාලන්ට 7 වෙනි පාඩම වෛද්‍යවරයා සමග මෙතන නිල් පාටෙන් සහ දුඹුරු පාටෙන් පාට කරලා තියෙනවා නිල් පාටෙන් තියෙන්නේ ඒ රෝගියා ඒ කාන්තාව කියන උත්තරය පිළිතුර දුඹුරු පාටෙන් තියෙන්නේ වෛද්‍යවරයා අහන ප්‍රශ්නය හරිද හරි එහෙනම් පුතේ මේක පුතේ මේ අපි සිංහල කරම ලියන්න ඕන මම කියද්දි ලියා ගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි හරි ලියමු එනම් සිංහල තේරුම 7 වෙනි පාඩම සිංහල තේරුම නන්දිනි පුතේ නන්දිනි කියලා විතරයි මෙතන තියෙන්නේ පොත් මම හිතන්නේ පෙයර් කියලා තමයි ආන්නේ නම ආනවා ඒකට තමයි උත්තරේ නන්දිනි කියලා තියෙන්නේ නන්දිනි ඔය පොතේ නන්දිනි කියලා තමයි පටන් ගන්න තියෙන මට දාපු මේ ෆොටෝ එකේ නම ඊට කලින් පෙයර් කියන වචනේ මොනවාරි එන්න පුළුවන් පෙයර් කියන්නේ නමනේ නන්දිනි කියන්නේ නම වය දු වයස ඔය දුඹුරු පාටේ තියෙන පුතේ ඒ වෛද්‍යවරයා ආන ප්‍රශ්න වය දු කියන්නේ වයස 30 වය දු අවුරුදු 30යි 30 වය දු අවුරුදු 30යි එතකොට ආනවා වෛද්‍යවරයා නැවත ආනවා එන්න වරුත්තම් මොකද්ද වේදනාව අමාරුව මොකද්ද කියලා ආනවා මොකද්ද අමාරුව අපි ආන අමාරුවක් නෙමෙයි හරි අපි නිකන් හිටපු ගමන් ආනෝනේ අමාරුව මොකද කියන්නේ මොකද්ද අමාරුව කියලා ඒක නෙමෙයි මේ වේදනාව ආන්නේ මොකද්ද තියෙන ලෙඩ හරිද මොකද්ද තියෙන ලෙඩ මොනවද කියලා ආනවා එතකොට නන්දිනි කියනවා කායිචලුම් ඉරුමලුම් වාන්දියුම් හරිද කායිචල් කියන්නේ උණ උණත් උම් උම් කියලා උත් දෙමලින් උම් කියලා අවසන් වුණොත් සිංහලෙන් ඉත් කියලා ඉන්න ඕනේනේ උණ අපි එක එක විදිහට කියන්න පුළුවන් උණත් ඉරුමල් කියන්නේ කැස්ස කැස්සත් වාන්දියුම් වමනේ වාන්දි අපි 8 වසරේ ඉගෙන ගත්ත මතකද රෝග මේ වගේ වචන අපි ඉගෙන ගත්ත 8 වසරේ හරිද එතකොට කැස්ස උණ කැස්ස වමනය කොරෝනාත් දන්නේ නැහැ හරි එතකොට ડોක්ටර් ආනවා එතන ඉනාලායි දවස් කීයක්ද එතන ඉනාලායි දවස් කීයක්ද දැන් එමෙම අපි ගියොත් පුතේ ආනවා දවස් කීයක් ඉඳලද එහෙනම් PCR එකක් කරන්න වෙනවා නැත්නම් හරියන්නේ නැහැ කියලා කියන්නේ නේ දැන් ඉතින් හැම එකටම ඔය සැකේ තියෙනවා ડોක්ටර් ආනවා එතන ඉනාලායි දවස් කීයක් කීයක්ද කියලා එතකොට ඒ නන්දිනි කියනවා නේතු ඉරවිල් ඉරුඳු ඊයේ නේතු ඊයේ අයියේ නෙමේ ඊයේ ඉරවිල් ඉරුඳු රෑ ඉඳලා මේ කතා කරන භාෂාවේ තියෙන පුතේ මේ දෙබස උනේ දෙබසක් කියන්නේ කතා කරන භාෂාව තමයි දෙන්නේ ඊයේ රෑ ඉඳලා එතන ඊයේ රාත්‍රියේ සිට එහෙම කියන්න පුළුවන් Tamanට තේරෙනවා නම් ඒ විදිහට ලියා ගන්න
මේ තියෙන කතා කරන භාෂාව. සරි. පොඩක් අදිනවනේ. සරි. ආකාටුංග. ආ. සරි ආකාටුංග. හරි. ආ කියලා මෙතන කියන්නේ පොතේ කට. හරිද? ආ කට පෙන්වන්න. කාටුංග පෙන්වන්න. නල්ලායි මූච්චෙ දෙතු විඩුංග. හොඳට හුස්ම අරගෙන පිට කරන්න. හොඳට හුස්ම අරගෙන පිට කරන්න. ආ කට පෙන්වන්න. අම්බබා කට පෙන්වන්න. හොඳට බබා කියලා කියන්නේ පරතරනේ. හොඳට හුස්ම අරගෙන පිට කරන්න. ඉරව ඉරව මුළුවදුම් කාචල් ඉඳලා තවත් ආනවා. එතකොට මේ එකත් එක ආනවා. ඉරව මුළුවදුම් රෑ පුරාම කාචල් ඉඳලා උණ තිබුණද කාචල් උණ රෑ පුරාම තරය උදේ වෙනකන් කියන්න පුළුවන්. ඒක එක අදහස් ගන්න පුළුවන් කියලා. රෑ පුරාම උණ තිබුණද එතකොට නන්දිනි කියනවා ඕ ડોක්ටර් නඩුකතෝඩු කාචල් ඉඳනது ඕ ડોක්ටර් ඕ ડોක්ටර් ඕ ડોක්ටර් කියන ඕ ડોක්ටර් හොනේ නඩුකතෝඩු කාචල් ඉඳනது බෙවුලෙලත් එක්ක බෙවුල බෙවුල බෙවුලන ගතිය තමයි මාන්නේ බෙවුලත් එක්ක උණ තිබුණා කාචල ඉඳලා සාපෝ කියන්න ඔව් ડોක්ටර් එතකොට ඩොක්ටර් ආනවා මරුඳු එඩුක ඉල්ලයා බෙහෙත් ගත්තේ නැද්ද මරුඳු එඩුක ඉල්ලයා බෙහෙත් ගත්තේ නැද්ද එතකොට නන්දිනි කියනවා පනඩෝල් කුඩිච්චන් කාචල් විඩ ඉල්ලේ පනඩෝල් කියලා මෙතන කියන්නේ පනඩෝල් වලට තමයි පනඩෝල් බිව්වා කුඩිච්චන් බිව්වා පනඩෝල් බිව්වා උණ අඩුුනේ නැහැ කාචල් විඩ ඉල්ලේ උණ අඩුුනේ නැහැ එතකොට ડોක්ටර් මේම කියනවා இந்த மருந்தை 3 நாள் குடிக்க வேணும் இந்த மருந்தை 3 நாள் குடிக்க வேணும் காலை பகல் இரவு மூன்று வேளையும் சாப்பாட்டு குப்பின் குடியுங்க இந்த மருந்தை மே வேத நம்மே மே பே 3 நாள் குடிக்க வேணும் தவ 3ක් බොන්න ඕන 3 நாள் குடிக்க வேணும்
මූණු නාල් කුඩික වේනුම් දවස් 3ක් බොන්න ඕන දවස් 3ක් බොන්න ඕන කාලමේ උදේ පහල් දහවල් ඉරවු රාත්‍රිය උදේ රෑ උදේ දවල් රෑ මූණු වේලෙම තුන් වේලෙම මූණු වේලෙම තුන් වේලෙම සාපාටු කුපින් දැන් සාපාටු කුමුන් සාපාටු කුපින් එහෙම දිනවනේ පින් කියන්නේ පසු කෑමෙන් පසු ත කෑමට පසු බොන්න කෑමෙන් පසු බොන්න සාපාටුකු මුන් කියන්නේ පෙර පින් කියන්නේ පසු බොන්න මේ බේත දවස් 3ක් බොන්න ඕන උදේ දවල් රෑ තුන් වෙලේම කැමිට පසු බොන්න එතකොට ડોક્ટર කියනවා இல்லை இல்லை எண்ணெய் சாப்பாடுவல் உறைப்பு சாப்பாடுவல் சாப்பிட வேண்டாம் நே நே இல்லை இல்லை நே நே எண்ணெய் சாப்பாடுவல் தெல் கேம எண்ணெய் කියන්නේ தெல் தெல் கேம உறைப்பு சாப்பாடுவல் சர கேம நே நே तेल कैम सर कैम कन्ने पा सापिड वेंडाम कन्ने पा सापिड वेंडाम कन्ने पा मेरा कुछ आप इधर थोड़ा वही ना मैं भी लावे उन्हें तो मैं सिग्नल मंगता ना आडूई कथा करने का हरिटे है ना कहने के कड़ी कड़ी है इन्हें सामान तो मंग कथा करेंगे मटे में है ना සමාඩි කැඩි කැඩි යන වෙලාව ඇති පොඩක් වහින නිසා හරි කොතන කිව්වේ හරි නෑ 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 තෙල් කෑම සැර කෑම කන්න එපා සාපිට වේඳම් සාරි ડોක්ටර් නන්දිනි කියනවා හරි ડોක්ටර් සාරි ડોක්ටර් හරි ડોක්ටර් එතකොට තවත් කියනවා ඉරව 10 මණික්කු පිරගු ඔණ්ඩුම් සාපිට වේണ്ടാം රෑ 10න් පස්සේ ඉරව 10 මණික්කු පිරගු පිරගු පසුව ඊට පස්සේ රෑ 10න් පස්සේ මොකුත්ම කන්න එපා හරිද මොනවත් කන්න එපා කිසිවත් කියන වචන මේ භාවිතා වෙන්නේ ඔණ්ඩුම් කියන එක මොනවත් කන්න එපා
එතකොට නන්දිනිය යනවා ඒන් ડોක්ටර් ඒයි ડોක්ටර් සාමාන්‍ය ඔය රෑදායෙන් පස්සේ ඒ නමයා මාරෙන් පස්සේ මොකද කන්න එපා කියනවා නම් හේතුවක් තියෙනවා ඒ තමයි ඊළඟ දවසේ ලේ පරීක්ෂා කරන්න තමයි එම දෙන්නේ නේ එතකොට මෙතන බලන්න ඇයි ડોක්ටර් කියලා ඇහුවම ඉරත්තම් පදිස් ඉරත්තම් සෝදික්ක වේනුම් ලේ පරීක්ෂා කරන්න ඕන ඉරත්තම් ලේ පුතේ එතන නෝට් කරලා තියාගන්න ඉරත්තම් කියන වචනෙට සමාන පදක් තියෙනවා කුරුදි රුධිරය කුරුදි 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 කියනවා රුධිරයට එතකොට ලේ පරීක්ෂා කරන්න ඕන ඉරත්තම් සෝදික්ක වේනුම් ලේ පරීක්ෂා කරන්න ඕන කට්ටායම් කාලේ 10 මණික්කු වාංග කට්ටායම් අනිවාර්යෙන් උදේ 10ට එන්න අනිවාර්යෙන් උදේ 10ට එන්න ලේ පරීක්ෂා කරන්න ඕන අනිවාර්යෙන් උදේ 10ට එන්න අප්ප වාරෙන් ડોක්ටර් කියලා කියනවා එහෙනම් අප්ප කියන්නේ මුදේ නෑ තාත්තා නෙමෙයි අප්ප එහෙනම් එන්නම් ડોක්ටර් ගිහින් එන්නම් ડોක්ටර් එහෙනම් ගිහින් එන්නම් ડોක්ටර් නැත්නම් එන්නම් ડોක්ටර් කියන කතාව තමයි එහෙම කියන්නේ එතකොට අන්තිමට ડોක්ටර් කියනවා මෙහෙම सारी इंद तुंडु प्रसुवते वासिंगो सारी इंद तुंडु प्रसुवते वासिंगो हरी मैं आत्पात्रिकाव किया वन्न तुंडु प्रसुरम के न आत्पात्रिकाव मैं आत्पात्रिकाव किया वन्न हरी मैं आत्पात्रिकाव किया वन्न හරි එතකොට පුතේ දෙබස තමයි අපි සිංහල තේරම දැන් ලිව්වේ හරි පුතේ අපි ඊළඟ වැඩ ටික ලබන සතියේ බලමු මොකද පොත නැතුව මුකුත් කරගන්න විදියක් නැහැ මම ෆීඩ්බැක් එක ගන්න කොහොමාරි ඒකට අදාළ ප්‍රශ්න ටික මම දාන්න ඕගලන්ට දැන්ටත් මම වැඩ ටික දීලා තියෙනවා එකක් रूप विस्तर करेपर साहकर पिंत विस्तर की धनवाद करना रूप की मैं धनवाद करवा मंट पंति अवसान करना संबंध कर